வேற துண்ணுமாங்க நிவரதி கர்ண தேன இக்கோன் பிஎஸ் எக்கம தேனக்கின் மாசத்துனின் சம்பூர்ண விஷய நிர்தேச ஆவரணை கர்ண ஹை ஸ்பீட் ரிவிஷன் பாந்திய இக்கோன் நிரோஷன் சதருவான் பிஎஸ் லக்ஷான் பிரணாந்து லியாபனிஞ்சிய பிந்துவை எத்தேகத்தாய் ஹத்தலி சதாய் விசிஹாயாய் எக்கசியானு ஹத்தர் வாட்ஸ்அப் ஆங்கேன் ඉතින් මේ සර් තෝමස් විලියස් කියන කෙනා රැම් මේ තමයි ඉන්නේ. ඉන්න ප්‍රධාන දරුවෝ තමයි මේ. මෙතන තමයි ප්‍රධාන දරුවෝ. මෙතන ඇවිල්ලා ඉස්සල්ලා වෙන මේ කාලේ ඉංග්‍රීසි විදියට ඔය මේකෙන් උඩ තියෙනවා ලී දෙවනි තට්ටුව. මේ මේ මුහුණයි. ඔව්. මේ සම්පූර්ණ හදලා තියෙන්නේ අපිට විශේෂ අවස්ථාවක් ලැබුණා සර් තෝමස්ගේ ඒ කාලේ හිටපු කාමරයට එන්න. මෙහෙම එක විදියට सुंदर उदेशन बलान मगे जनल व्यू उन्न पागे डिशंबर थिंग अभी एंटाल सनराइज बला ඔන්න අපි එළියට ආවා උදේ පාන්දර සන්රයිස් එක බලන්න බලන්න මේ ඇහෙන කුරු සද්දේ මාර කුරුල්ල ගොඩක් ඉන්නේ මේ කුරුල්ල වැඩි වෙන්න හේතුව කුරුල්ල සද්දේ හොඳට ඇහෙන හේතුව තමයි සංගමල අබේ භූමි තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ ඒක නිසා සංගමල අබේ භූමි කියන්නේ කුරුල්ලන්ට හරි ප්‍රසිද්ධ අබේ භූමියක් ආන් ඉන්න කුරුල්ල සද්දේ පොඩ්ඩක් උදේ පාන්දර මේ පැත්තෙන් තමයි සන්රයිස් එක එන්නේ. උදේ පාන්දර මල් වලට පින්න වැඩිලා හරිම ලස්සනයි ගාඩන් එක. හරිම ලස්සනයි උදේ පාන්දරට මේ පින්න වැටෙනවා. ඔන්න බලා ගන්න මේ පැත්තේ සන්රයිස් එක එන්නේ මෙන්න මේ පැත්තේ. බලාකුළුත් තැඹිලි පාට වෙලා හරිම ලස්සනයි දැන් අහස. रोडनी ඔබ බෙසින්නේ තියෙන කඳ ටික බලා ගන්න පුළුවන්. දඹේ තැන්න කඳ මෙතන තියෙන්නේ. දඹේ තැන්න. ඊට පස්සේ එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් නමුණු කුල. අපි ගිය කඳ කැම් කරේ රැක් නමුණු කුල. ලිප්ටන් සීට් එහෙම තියෙන්නේ මේ දඹේ තැන්නේ තමයි. ඉතින් හපුතුලේට එන කට්ටිය අනිවාර්යෙන්ම යන තැනක් තමයි ලිප්ටන් සීට් කියන්නේ. ඉතින් ඔයාලත් આવත යන්න. මම අහසේ පාට වෙන සුණු විදිය. इवागे मे पत्ति पद पाट इडिशन बंगल वेगम दें मार एलिया बंगल वेगट आस तमिल पाट डेंगुआला की अन्ना तंग वाले की अन्न हेतु मेहट वाला बलागण पुलवांग मे रत्न पाटला दिन हस इधर नगे दमे तेने कंद उड़ी इधिंग अरेट मिस्तरी रोटनी अय्या ඉස්තරේ තියලා ඉස්සරහට මේකයි මේ මේ රක්ෂිතයට තංග මලේ කියන්නේ ඒ කියන්නේ රත්තරන් දැන් බලන්න මේ සම්පූර්ණ රක්ෂිතේ රතු පාට වෙනවා රත්තරන් පාටක් ගන්න ඒක තමයි තංග මලේ කියන්නේ ඒ කියන්නේ දෙබලෙන් කියන්නේ රත්තරන් කැලේ කියන එක ඔව් ඒතොර මේ එක පැත්තක් යනවා විදුරු තලාගල පැත්තට ඔව් කියහක බලන්නේ එතකොට මේ ඇඩිෂන් ඒකේ කියන්නේ මේ ලස්සන්ට මුව මිටියවත පේන්නේ මෙන්න මේ ස්ථානෙට අපි දැන් ওই යන ස්ථානෙට ඔව් එන පහල තියෙන කැලේ අන්නතරින් බලන්න පේනවා ඇති දැන් මේ මේ කන්ද අපි ඉන්නේ තැන
සම්පූර්ණයෙන්ම රත්තරන් පාට වෙලා තියෙන. අපි යන්නේ චන්ඩියෝ ටිකක් ඉන්න තැනකට. හලෝ. අන්න ඒක ඒ පැත්තට එන්න එපා කියලා අර බෝඩ් එකක් එහෙම ගහලා තියෙන්නේ. අන්න ඒක. බලු යාළුවෝ පස්සේ පෙන්නන්න. අපි මේ බලන්නේ ඌව මිටියා අතර ඉර නැගෙන විදිය. බලන්න. අපි අර කන්දේ පහළට ආවා. කන්දේ පහළට ආවම පේනවා කන්දටම අව වැටෙන විදිය. ඔන්න අපි ආවා ඌව රේන්ජ් එක හොඳට බලා ගන්න පුළුවන් තැනකට. ඉතින් මේ ඉරත් එක්කම මෙතන තියෙන්නේ දඹේ තැන්න කන්ද, ඊට පස්සේ මෙහෙන් නමුණුකුල කන්ද, මේටම නාරංගල කන්ද. ඔය ඔක්කොගෙම අපි ගිහිල්ලා තියෙනවා. වීඩියෝ සති channel එකේ ගිහින් බලන්න. ඊට පස්සේ මෙහෙම මේ පැත්තට ආවම මේ පැත්තේ තියෙනවා පිදුරු තලාගල ලංකාවේ උසම කන්ද. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ සුවිශේෂී කාරණා ටිකක්. මේ උඩ ඉඳලා එන හුළඟයි මධ්‍යම කඳුකරේ දැන් මේ මේ පැත්තේ ඉඳලා එන හුළඟයි ඒ හොන් දැන්න පැත්තේ ඉඳලා එන හුළඟයි මෙතන මෙහෙම කැරගෙනවා. මේ කැරගෙනවත් එක්කම මේකේ කාලගුණේ ඉක්මනට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම මේ තේ වලට බලපාලා මෙතන මේ හොඳ තේ නිෂ්පාදනයක් කරන්න පුළුවන්. මේ තේ අනිත් තේ වලට වැඩි රසයි නේද? ඒ වගේම දැන් නැගිනීර මෝසම. ඔව්. ඉනිසාරන් දිග මෝසම මෙහෙට එනකොට එන්නේ නැගිනීර පැත්තේ. ඔව්. එතකොට මේ වලාකුළු වල කියන්නේ අර වැහැලා වලාකුළු මේ නිම්නේ, කියන්නේ මේ වලාකුළු නිම්නේ තැම්පත් වෙනවා. තැම්පත්. ඒ එතකොට තමයි අර වැලිය ඔෆ් ක්ලවුඩ්ස් කියන්නේ මේ හරියට. ඒක හරි ලස්සන දර්ශනයක්. ඒක අර වැස්සෙන් පස්සේද බලාගන්න. වැස්සෙන් පස්සේ තමයි එන්නේ. ඒක මේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් වලින් පස්සේ තමයි ඒක වෙන්නේ. සම්පූර්ණ මේ මේ කඳු පන්තිය වැහෙනවා. ඒ කියන්නේ උස කඳු ටික පේන්න තිනා යට සම්පූර්ණ වලාකුළු වලින් වැහෙනවා. වැහෙනවා. ඒකෝට ඒ ඉර නැගීමත් එක්ක හරි ලස්සන දර්ශනයක් ඒක. මතකයි අපි කබරගල නාරංගල වගේ ගිය වෙලාවක ওই දේ වුණා. අර පහල වලාකුළු වලින් වැහුණා මඩොක්සිම වගේ. දැන් ඇත්තටම දැන් හපුතලේ නගරේට පේන ඉර බහින එක රතු පාට පේනවා. ඒතර අර වලාකුළු වලින් රතු පාට පේන එක ඒක අවුරුද්දකට දෙපාරක් වගේ තමයි වෙන්නේ. ඒක ඉතින් මම හිතන්නේ මේ ඌව මිටියාවේ තියෙන ලස්සනම දර්ශනයක්. කොහොමද view එකනේ? මොන බලන්න අපි ඉන්න තැන. රොඩ්නි අයියා කියන්නේ බලන්න මෙතන මොකද්ද විශේෂත්වය මේ? ඇත්තටම මේ මෙතන තමයි ඌව මිටියාවත ලස්සනටම පේන්නේ. නමුත් අර දැන් ගස් වැවිලා ඊට පස්සේ ඔය රක්ෂිතය වෙනස් වෙලා ඒ වගේම ඇඩිෂන් මිඩමත් වෙනස් වෙලා නමුත් ඒ කාලේ 1930 ගණන් වල සර් තෝමස් ලෙස්ටර් විලියස් මෙතන ඉන්න කාලේ එයාගේ මේ මල් වත්ත, ඒ කියන්නේ මෙතන තමයි එයාගේ පැෂන් ෆෲට් එයා ආස කරන වලතුර. එතකොට මේ ප්‍රධානිකර පැෂන් ෆෲට් වැල් වලින් තමයි මේක වැහෙලා තියෙන්නේ වගේ බ්‍රෝස වලින් වැහෙලා. මෙතන තමයි එයා නිදහසේ ගත කරපු ස්ථානේ මෙතන. එතකොට මේකේ අර ඕකිඩ් එක ඒ මෙතන තමයි තිබිලා තියෙන්නේ. මෙතන මෙතන තමයි තිබිලා තියෙන්නේ. මොකද ඒ කාලේ දැන් ඔය මේ 1930 ගණන් වල ඔය අපි ඊයේ කතා කරපු යූකලිප්ටස් ගස් තිබුණේ නැහැ. ඔව්. ඒ වගේම මේක සම්පූර්ණ පිට්ටනියක්. එහෙම නැත්නම් පතනක්. ඔව්. ඒතොර මේ පතනේ තියෙන ලස්සන දැනටත් පේනවා. නමුත් එදා කොහොම තියෙන්නේ නැද්ද? තියෙන්නේ. ඒක තමයි සර් තෝමස් මෙතනට මෙච්චර ආස කරේ. ඔව්. එතකොට ඔයාලා හිතන්න මේ මේ උඩ තියෙන ටර්පන්ටයින් ගස් එතකොට ෆයිනස් ගස් අයින් වෙලා මේක ඉස්සර දැන් මේක පහු කාලේ තමයි මේව හැදිලා තියෙන්නේ. ඉස්සර තිබිලා තියෙන්නේ පතනක්. එතකොට අර මානං පඳුරු වගේ පොඩි පොඩි ඒවා තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේ කන්දේ සම්පූර්ණයෙන්ම එහෙම තමයි තිබිලා තියෙන්නේ. එතකොට එඩිසන් බංගලෝ එකේ මැද හදාගුවම අර කන්ද දිගේ වෙන මෙහෙම වලාකුළු ටික එඩිසන් බංගලෝ එකේ වැදිලා තමයි මේ පල්ලහැට එන්නේ. ඒක තමයි මෙතන තෝරගෙන තියෙන්නේ. ලස්සන දැකලා 1960 කින් පස්සේ මේක තාපසාරාමයක් බවට පත් වුණාට පස්සේ තමයි මේ ඔය වැටි හදලා එළවලු වවන්න පටන් ගත්තේ. ඒ වගේම මේ තේ ඌව මිටියාවතේ තියෙන කියන්නේ ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි තේ. ඉතින් මේ වත්තේ තේ පටන් ගත්තේ මෑත යුගයේ. ඇත්තටම මේ එක හේතුවක් තමයි මේ
වැඩිෂම් කියන්නේ මේ ප්‍රදේශයේ මේ මේ කෑ මේ අපි ඉන්න තැන කාලයක් ලංකාවේ හොඳටම ස්ට්‍රෝබෙරි වෙච්ච තැන. එන පළතුරු ගහන ප්‍රදේශයක් මේ වැඩිෂම් වත්ත කියන්නේ. නමුත් අද ඒක සම්පූර්ණ වෙනස් වෙලා. ඒකට හේතුව මේ රක්ෂිතය රිලවුන්ගේ අනාථාගාරයක් වෙලා. يعني මේ ප්‍රදේශයේ ඉන්න මේ මේ රිලව් කොහොම අල්ලගෙන ගෙනල්ලා මේ රක්ෂිතය තමයි දාන්නේ. මේ ඇත්තටම අද මේ වත්තේ ඇර වෙනම එළවලුවක් හොවන්න බෑ. ඒකයි මේ තනකොළ වල තියෙන ඇත්තටම අපේ ෆාම් එකට අවශ්‍යතාවයක් ඉඳ මේ අරකුන්ට. ඒ වගේ මේ තේවාවන්ටත් වාදසලා පටන් ගත්තේ මෙන්න මේ හේතු හින්දා. දැන් ඕගොල්ලෝ අවුරුදු 15කට ඉස්සලා හරි 20කට ඉස්සලා මෙතනට ආවනම් මේ කෑල සම්පූර්ණ ස්ට්‍රෝබෙරි වලින් ගහන වෙලා තිබ්බේ. නමුත් අද ඒ තත්ත්වයට යන්න බෑ මේ රිලව් හින්දා. ඒක තමයි මම බැලුවේ දැන් එඩිසම් කිව්වම අර හිතට එනවා නේ පළතුරු වගා කරලා තිනවා ස්ට්‍රෝබෙරි වගා කරලා තිනවා. එහෙම එකක් ඉස්සර තිබිලා තිනවා ඇත්තටම. ඉස්සර හොඳට මේකේ පළතුරු වගා කරලා තිනවා. නමුත් අර පහු කාලේ රිලවුන්ගේ තර්ජනින් හින්දා තමයි ඒවා නැතිලා තියෙන්නේ. මාමලෙඩ් විතරයි තියෙන්නේ. මාමලෙඩ්ුත් කන්නේ වැඩි නිසා වගේම පෙරත් කඩනවා. දැන් ඉතින් අර ස්ට්‍රෝබෙරි වවන්න බැරි එකම හේතුව මෙන්න මේ රිලවුන්ගේ ප්‍රශ්නේ. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් කන්දව රත්තරන් පාට වුණා. ඉර වලාකුළු ඇසේ ඉඳන් ඔන්න එළියට ආවා. කන්දම රත්තරන් පාට වුණා. ඔන්නෝක තමයි තංගමලේ කියන්නේ. මට මෙහෙම යද්දි මෙවිලා පේනවා ඒ කාලේ ස්ට්‍රෝබෙරි තියපු විදිහ. ඉතින් මේකේ තිබ්බලු ස්ට්‍රෝබෙරි වෙරයිටි එකක් ඒක දැන් නැහැ. ඉතින් මේ ඔක්කොම එහෙම පළතුරු හදපු තැන් තමයි. ඉතින් පහු කාලේ තමයි මේ මේකේ වගා කරන්න පටන් අරන් තියෙන්නේ ෆාදර්ස්ලා මේකේ මෙතන තියෙනවා මේ ජැම්පීඩ්. මෙයා මේ පරණම ජැම්පීඩ් වර්ගය. මේ වත් ඇතුළේ තිබ්බ ඕකෙන් තමයි ඔය ගුවාවා ජෙලි කියන ජෑම් එක හදන්න පටන් ගත්තේ. මේකේ. මේ ඇත්තට මේ පැල කරලා තියෙන්නේ මේ රක්ෂිතයට ඕරොත්තු දෙන පැල. මෙතන තියෙනවා මේ ලීක්ස්. එතකොට ගෝවා නම් මං හිතන්නේ ඇරිලවුන් ඉම්බේර ගන්න පුළුවන් කියලා. ගොඩක් දුරට මේ මේ කෑල්ලේ අය දාන්නේ මිරිස්. මොකද මිරිස් වෙයි ලීක්ස් වෙයි රිලව් කන්නේ නැති හින්දා. දැන් මේ තනකොළ පාවලා තියෙන්නේ ඇත්තටම බේර ගන්න බැරි තත්ත්වය. දැන් මේ තනකොළ වලින් මේ සීෆෝ වලින් ප්‍රයෝජන ගන්නවා මේ සම්පූර්ණයෙන්ම මේ තනකොළ වල තියෙන හරකුන්ට. මේ ටික. ඔන්න විශේෂයෙන් බලන්න හම්බෙන අවස්ථාවක් එඩිසන් බංගලාවේ ෆාම් එක. මේක තමයි ඉන්නේ මේ මාමලේඩ්. මාමලේඩ් මාමලේඩ් ඒ කාලේ ඉඳන්ම මෙහි තිබිලා තියෙනවා. ඒකට ෆාදර්ස්ලා 1967 ජෑම් හදන්න පටන් ගන්නකොට මේ පළතුරෙන් හදන ජෑම් එක මම හිතන ලංකාවේ ප්‍රසිද්ධ ජෑම් එකක් ඇඩිෂන් මාමලේඩ් කියන එක. මේ ඒකට පාවිච්චි කරන මාමලේඩ් තමයි ඔය. නමුත් මේ මාමලේඩ් ගෙඩි පවා රිලව වෙලා කඩනවා. කන්නේ කඩලා දානවා. කඩලා දානවා. ඒ හරිය ඇත්තට ව්‍යසනයක්. මේ මේ ඇත්තටම අද මේ රක්ෂිතයට මේ අපිට ගොඩාක්ම ලොකුම ප්‍රශ්නයක් තියෙන්නේ රිලව. මෙතන මේ තියෙන ගස් මේක ඇතුලේ තියෙන ඇඩිෂම් කියන්නේ ඇඩිෂම් වනාන්තරය කියලා මේකට කියන්නේ. ඇඩිෂම් එක ඇතුලේ තියෙන ඉඩමක් මේ. මෙහෙම එකක් මම නම් හිතුවේ නෑ මේක ඇස්සේ තියෙන. සර් තෝමස් ගේ කාලේ දැන් අර ගොඩාක් කතා කරන ඕකිඩ් ගැන ඇන්තුරියම් ගැන මේ කෑල්ලේ සම්පූර්ණ තිබිලා තියෙන්නේ ඇන්තුරියම්. ඇන්තුරියම්. නමුත් අදත් තියෙනවා බොහොම පොඩ්ඩක්. නමුත් ඒ කාලේ සම්පූර්ණ මේ ගස් අතරින් තිබිලා තියෙන්නේ ඇන්තුරියම්. එතකොට නිකන් හිතන්නක දැන් මෙතනින් මේ ඇන්තුරියම් මේක හරහා මේ ගස් හරහා ගිහිල්ලා එයාගේ ඕකිඩ් එකට ගිහිල්ලා එයාගේ එතන view එක බලනකොට මොනතරම් සුන්දර දර්ශනයක් එයා දකින්න ඇද්ද කියලා. ඔව්. කොහොමද ඉන්නේ ඇද්ද එකක් නේ. දැන් අද මෙතන හදලා තිනා ෆාදර්ස්ලා මේ තාපසාරාමේ කාන්ත බිනිකානිකායේ නිර්මාතු සාන්ත බිනිදික් මුනින්ද්‍රයාගේ කුටියක් මෙතන හදලා තිනා භාවනා සඳහා. මේ ඇඩිසම් බංගලාවේ වනාන්තරය. මුංචි වනාන්තරය. මාරම ලස්සනයි නේද? දීදී නේ නේ මෙහෙම ගත්තේ කියලා. මෙහෙම ගත්තේ කියලා කවුද හිතන්නේ? ඇන්තුරියම්. බලන්න මේ ඇන්තුරියම්. වෙනස් වෙරයිටි එකක් නේද? අනිත් එක මේ ගස් බලන්න ගස් වර්ග ඒ කියන්නේ ධර්ම කලාපීය මේකේ මිශ්‍ර පරිසරයක් තමයි මේකේ තියෙන ඔය. මේ බලන්න මේ යෝධ වැල් වර්ණ වැල් මේ. ඒකට තියෙනවා මීමන ගස් නේ. මීමන ගස්
ඔන්න අපි ආවා එඩිසන් බංගලාවේ ජෑම් පේරවත්තට. ජෑම් පේරයි මාමලීට. මේ දින්නේ ජෑම් පේරකස්. ගෙඩි නම් හොයන්න අමාරුයි මොකද රිලව් මේ. රිලව් තියන්නේ නැහැ නේ. ඊයේත් මන් දැක්ක මේ අතුත් කඩලා දානවා. එතකොට මේ මේ බංගලාවට හානියක් කියන්නේ වතුර බැස්මට හානියක් නොවන විදිහට තමයි ගල්වැටිත් හදලා තියෙන්නේ. ඔව්. ඒතර වතුර බහින්නේ මෙතනින්. හ්ම්ම්. මෙතනින් බහින්නේ ඒ හින්දා තමයි මෙතන ලිදක් තියෙන නැත්නම් නල්ල තියෙන්නේ. වතුර බහින්නේ මේ ගස් හරහා. හරහා. මෙතන තියෙන ලිඳක් මේක. ඔව් මෙතන ලිඳක් තියෙනවා. පාදස්ලා පහු කාලේ හදපු ලිඳක් නේ. මේ ජෑම්පේර යම්මල් පොරේ නේ. මේ ජෑම්පේර වලින් තමයි මෙහි ගුවාව ජෑම් එක හදන්නේ. නේද? ඔව්. ගුවාව ජෙලි කියන ජෑම් එක. ගුවාව ජෙලි. කොහොමද කුරුල්ලෝ ශබ්දේ? එනව නේද? මේ තියෙන්නේ මාමලෙට් කියන දොඩම් වර්ගයේ. ඉතින් ගෙඩියක් පෙන්වන්න ඔන්න දිනා මාමලේඩ් ගෙඩියක්. ඉතින් මේ කඩලා දාලා තින්නේ රිලව්. කන්නැල්ලු ඒ උනාට කඩලා දානවලු. තිත්තයිලු මේක ජෑම් එක හදන්න තමයි ගන්න. ඔයාලන් මතක ඇති ඊයේ අපි පෙන්නවා මේකේ වතුර බැස්ම අර ග්‍රවුන්ඩ් එකේ මේ පැත්තේනේ තිබ්බේ. ඉතින් මේ පැත්තේ මෙහෙම රවුමේ ඇවිල්ලා මෙන්න මෙහෙම තමයි වතුර ටික යවලා තින්නේ මේ භූමියට හානියක් නොවන විදිහට. නිකෝ නිකෝ මේවා පොඩ්ඩක් නිකෝ මේ රිච් බෑග් ලානේ. ඔව් අමීගෝ ඔන්න අපි ආවා රිච් බෑග් ලව බලන්න. කොහොමද අමීගෝ කියන්නේ? අමි අමීගෝ අමීගෝ මෙයා මේ රොක්සි රොක්සි. හලෝ කොහොමද? උසේ කොහොමද? අමීගෝ අමීගෝ ගොයි උසේ වා කොහොමද ඉතින් ඈ අමීගෝ අමීගෝ මෙයාලා රිච් බෙක්ලා. මේ පරණම ෆැෂන් ෆුඩ් ටලක්. මේක මේ හොඳ වෙරයිටි එකක් නේ ඒ කාලේ. ඔය නැතිනේ හරි අර හරි රසයි. ඒ කියන්නේ මේ ෆැෂන් ෆුඩ් එක මෙතන කන්නේ පෙන්නන්නේ. හරි රසයි. ආහා. ඔක්කොම එක ගොඩේ නිදි. මේ තමයි එඩිසන් බංගලාවේ පිගරි එක. තා මේනේ චූටි පැටව නේ. මේනේ කූල් පැටව. මේ කොච්චර වයස වගේද? ඔය දැන් දවස් 6. ආ දවස් 6යි. දවස් 6යි. දවස් 6ට මෙච්ච ලොකු වෙනවනේ. ඔව්. චූටි පැටව ටික. මෙයාද ලොකුම එක්කන? ඔව් මෙයා තමයි එතන ඉන්න ප්‍රධාන චරිතය. මෙයාලා ඔක්කොම සුදු පාටයි නේ. මේ ඔක්කොම ලාජ් වයිට් කියන වර්ගින්. ලාජ් වයිට්. ලාජ් වයිට්. ආ මෙතන වර්ග කීපයක් ඉන්නවා. කීපයක් මික්ස් කරලා තියෙනවා. මෙතනත් ඉන්නේ ලොකු එක්කෙනෙක්. මේ කොච්චර කල් වගේද? දැන් මේගොල්ලෝ ඉන්නා සමාන කියන්නේ මාස එකමාරක් වගේ. මාස එකමාරක්. අර කොල්ලෝ ඉන්නා මාස දෙකක් වගේ. මාස. ඔක්කොම මාස දෙකක් වගේ. මාස දෙකකට මෙච්චර ලොකු වෙනවා නේ? ඔව්
සාමාන්‍ය ඌරු කීයක් විතර ඉන්නවද මේක? ගණන් කරලා නැහැ. මොකද ගණන් කරන්න අමාරුයි නිකන්. 150ක් පණක් ඔන්න තිනා පීචස්. ඉතින් මේ තියන්නේ අපි අර කලින් කිව්ව වතුරු බස් මේ. ගල් වලින් තමයි හදලා තින්නේ මේකේ බෝක්කුව සහ මේ වැටි ඔක්කොම. රජ කාලේ වගේ ගල් තමයි ප්‍රයෝග කරගෙන තියෙන්නේ මේ තාක්ෂණයේ අන්තිම පුරුක් තමයි මේ. ඉතින් මේ පීචස් ගස් ටිකයි ප්‍යාස් තිනවා මෙතන. මොනවාද? ප්‍යාස්. Wasri wishes to the BS Patimulu Divinatama Business Studies Lakshan Fernando. Hello, may Rich Bigla Napiami. Rowdy, 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 Julie, 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 Hari, Julie, 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 Hari, Sadhya Duna, Sadhya Duna, Tika, Mahansi, then Katti, Burla, Burla, Hai, Matur, Bili, no, eh. Adisham mege number ek contact karagena balu petaw ganna pulu main rich back petaw dennik hello kohomada ha kohomada ha rich back main inna rotta elusla petaw shock ne Mian nam dalat ti. Hari dangge ani. ඉතින් මේ එඩිසන් බංගලෝ එකේ මේ බලු පැටව බ්‍රීඩ් කරනවා. ඉතින් එඩිසන් බංගලෝ එකේ නම්බර් එකට කෝල් එකක් දීලා බලු පැටව ගන්න පුළුවන්. මේ පැටව දෙන්න. ෂොක් නේ. එඩිසන් බංගලෝ එක අපි මුලින් කිව්වා වගේ මේක තාපසාරාමයක් මොනස්ට්‍රි එකක්. ඉතින් උදේට තිනව දේව පූජාවක් ඒකට කට්ටි එනවා එළියෙන් හැම ඉරිදම 7යි කාලට දේව පූජාවක් පැවැත්වෙනවා. ඔන්න අපේ මෝර්නින් ටී එක ලැස්ති කරලා තියෙන ඉතින් මේ වගේ ලස්සන view එක ඉඳලා එකක් බොනවා කියන්නේ ඉතින් මේ තියෙන්නේ මෙහි fresh milk ටී තියෙනවා. I think Addison Bangalore ke pehna pahala
කෝච්චි යන එක බදුල්ල කොළඹ කෝච්චිය දැන් උදේ නම් යන්නේ උඩරට මැණිකේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඉතින් මේ මේ කෝච්චි පාරත් එක්ක මේ බංගලාවේ සම්බන්ධයක් තියෙනවා ඒ තමයි මේ බංගලාව හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගොඩක් අරන් ඇවිල්ලා තියෙන්නේ පිට රටින් එංගලන්තෙන් එතකොට ස්කොට්ලන්ඩ් වලින් ඒ වගේ රටවල් වලින් අරන් ඇවිල්ලා තියෙන නැව්හරා ඊට පස්සේ නැවෙන් තමයි කෝච්චියෙන් ගෙනල්ලා මේ මෙතන පහළ තිනව ස්ටේෂන් එක ඔග්ලෙනෝව ස්ටෝර් එක ඇත්තටම මේ ග්ලෙනෝව වත්තේ ස්ටෝර් ව එතනට තමයි මේ බඩු බාලා තින්නේ. ඒ කාලේ මේ ස්ටේට් වලට ගොඩක් බඩු ආවේ කෝච්චියෙන්. ඉතින් ඒක ප්‍රයෝගික කරගත්තස තෝමස් ලෙස්ටර් විලියස් මොකද ග්ලෙනෝව වත්තේ යගේ වත්තක් ජෝස් ස්ටුවර්ට්ස් ඉන්න කාලේ ඒ පහසුකම තමයි මෙතනට ගොඩාක් ඉවහල් වුනේ මේ බංගලාවට අමුද්‍රව්‍ය ගේන්නේ. පාරට වඩා ගොඩාක්ම ප්‍රයෝග කරගෙන තින්නේ කෝච්චිය. ඉතින් සාමාන්‍යයෙන් එඩිසන් මාවම අපිට ඕනිම කෙනෙක්ට බලන්න පුළුවන් දෙයක් තමයි එඩිසන් මේකේ තියෙනවා මියුසියම් එක. දැන් අපි මියුසියම් එක බලන්න තමයි යන්නේ. දැන් ඔයගොල්ලෝ මේ එන්නේ මේ එඩිසන් බංගලාවේ කෞතුකාගාරයට. ඉතින් ඇත්තටම මේ එඩිසන් බංගලාව ගැන එහෙම නැත්නම් මේ ඉතිහාසය ගැන මේකේ තියෙන වටිනාකම ගැන කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඒ හින්දා එන මිනිස්සුන්ට පහසුකම් සපයන්න අපේ තුවන් අයියා ඉන්නවා. එයා තමයි ගොඩක් වෙලාවට මෙතන එන කට්ටියට මේ විස්තර කරන්නේ. ඒ වගේම තව රාජේන්ද්‍ර කියලා කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ සේවාව තමයි මෙතනට යොදවලා තියෙන්නේ මේ එන මිනිසුන්ට මේ ගැන පැහැදිලි කරන්න. දැන් ගොඩක් කට්ටිය මෙතනට එන්නේකොට හිතන්නේ අයියෝ මෙච්චරද තියෙන්නේ මොකද්ද මේ කියන හැඟීමෙන් තමයි ඉන්නේ. නමුත් දැන් ඔගොල්ලෝ දැක්ක ඇතුළේ මේක ඇතුළේ තියෙන වටිනාකම හිඳ ඒ ඇතුළට අපිට මේවා කරන්න බෑ. මොකද තාපසාරාමයේ කටයුතු වලට තියෙන මෙතන තියෙන උපාංග වලට මේවා කෙන හිඳ. ඒ හිඳ තමයි මේ කෞතුකාගාරයේ සර් තෝමස් ලෙස්ටර් විලියර්ස් පාවිච්චි කරපු උපාංගයි පෙන්නണ്ട് වෙන මිනිසුන්ට පෙන්නണ്ട് මේ සලසන තියෙන්නේ. මේකේ විශේෂත්වයක් තියෙන එකක් තමයි මේ ෆොටෝස් වලින් පේන්නේ මේ බිල්ඩින් එක 1930 ගණන් වල තිබිච්ච විදිය. ඒ වගේම මේ චිත්‍ර මේ චිත්‍ර එවලින් හෝප් සර් තෝමස් ලෙස්ටර් විලියර්ස්ගේ නෝනා එයා හොඳ චිත්‍ර ශිල්පිනියක්. එයා දියසායම් පාවිච්චි කරලා ඇඳපු චිත්‍ර. නමුත් මේ චිත්‍රවල ගොඩාක්ම තියෙන්නේ මුහුදු ගැන ඉතින් මුහුදු සම්බන්ධ ඇඳපු චිත්‍ර තමයි තියෙන්නේ. සමහර චිත්‍ර තියෙනවා මෙතන අවුරුදු 100කට වැඩි කියලා. මේ අර මුහුදෙන් එද්දී අර දෙකම සිංහල මුහුදින්ද එක හේතුවක් අනිත් එක තමයි විලියස්ලා මුහුදට ආස කරා. ඒතර විලියස්ලාගේ එක පුතෙක් ඇත්තටම ලෙෆ්ටිනන් කමාන්ඩ් කෙනෙක්. එයා නාවක මගේ රාජකීය නායක හොඳයි සේව කරපු කෙනෙක්. මෙතන තියෙන විශේෂතම එක කෞතුක වස්තුවක් තමයි මේ චිත්‍රය. මේ චිත්‍රේ ඇඳලා තියෙන්නේ ඩේවිඩ් පේන්ට් කියන චිත්‍ර ශිල්පියා. ඒතර ඩේවිඩ් පේන්ට් තමයි පේන්ට් ස්කූල් නුවරඑළිය නිර්මාතෘ. ඒ වගේම මහනුවර ක්‍රිත් විද්‍යාලයේ චිත්‍ර වයයක් කළා දෙන එනසෙන් තෝමස් කොලෙජ් මොන්ටලෝනියා එකේ නියම කළා දෙන. මේ චිත්‍රයේ තියෙන විශේෂත්වය මේක ත්‍රිමාණ චිත්‍රයක්. ත්‍රිමාණ චිත්‍රය. එතකොට මීට අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා ලංකාවේ ස්වභාවික වර්ණ පාවිච්චි කරලා ත්‍රිමාණ චිත්‍ර අඳින්න පුළුවන් චිත්‍ර ශිල්පී ඉඳලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි අද මේ චිත්‍රයේ සර් තෝමස් ලෙස්ටර් විලියර්ස්ගේ චිත්‍රය ඇඳලා තියෙන චිත්‍රය ගැන කියන්න පුළුවන්. මොකද මේකේ තියෙන විශේෂත්වය දැන් අපි මොනාලිසාගේ දකින්නේ ඒකේ කොපියක් විතරයි. නමුත් මේ චිත්‍රයේ ඉඳපු මුල් චිත්‍රයම දකින්න චිත්‍රය. මේකේ තියෙන විශේෂත්වය දැන් කොයි පැත්තට බැලුවත් ඇස් ගමන් කරනවා වගේ මේ චිත්‍රේ හැරෙන ගතියක් තියෙනවා. හැරෙන්නේ හැම ගතියේ තියෙන ස්වභාවික වර්ණවල සංයුතිය තාම පවතින හින්දා. නමුත් මේ චිත්‍රයේ වටිනාකම තියෙන මේ චිත්‍රයේ ෆ්ලෑෂ් වලට අවුච්ච නැති හින්දා. බැරි වෙලාවත් මේ චිත්‍රෙත් අර රිච්මන්ඩ් කාසල් එක වගේ නේද මඩුවන් වල වලව්වේ තියෙන ත්‍රිමාණ චිත්‍ර වගේ ෆ්ලෑෂ් වලට අහුනොත් මේ චිත්‍රෙත් පිච්චිලා යනවා. ඒතර මේ සර් තෝමස් පාවිච්චි කරපු දේවල් මේ විශේෂ උපාංගයක්. ඒක එයාගේ එයාට තෑග් කර හැම්බෙච්ච ගොඩක් කට්ටි කියන ජුවෙලරි බොක්ස් එක කියලා. නමුත් අපි ජුවෙලරි බොක්ස් එකට වඩා ඔක තියෙනවා චෙක් ගෙනියන්නත් එක මේක. මේ අර සල්ලි හිම් දාගෙන යන එකක් නේද? එයාට තෑග් එකක් හම්බෙච්ච බ්‍රීෆ්කේස් එක ගේම් කේස් එක වගේ මේ එකක්. ඒක තමයි මේ මහගණන් වලින් හදපු ෆොටෝ සෙට් එක. මේ කොහොම සර් තෝමස් පාවිච්චි කරපු ඒවා අවුරුදු 250 ඉස්සෙල්ලා. මේක සිංක් එකක්. මේක මුල් යුගයේ සිංක් එකක්. කාම්බර් වල තියෙවිලා ඔය මොන හොදන්න කට හොදන්න පාවිච්චි කරපු සිංක් එකක්.
මෙතන විශේෂත්වයක් තියෙනවා. මම තාම ලී ෆ්ලෝ එක තොර මේකේ අරින්න කරන්ට් ලයින් එක මම අර ඉස්සෙල්ල ඇතුලේ එක්ස්ප්ලেইন කරා වගේ මේක විශේෂ ස්ථානයක් මේ મંદિરේ. මෙතන ඉන්නේ සම්පූර්ණයෙන්ම සර් තෝමස් ගේ ඥාති પરම්පරාව. ඒ પરම්පරාවේ පුරෝගාමී තමයි මේ ජෝන් රසල්. ජෝන් රසල් කියන්නේ ඉංගලන්තේ දෙපාරක් අග්‍රාමාත්‍යවරයෙක් වෙච්ච කෙනෙක්. ඒ ජෝන් රසල් මහතාගේ ආභාෂය තමයි සර් තෝමස් ලෙස්ටර් විලියස්ට පුළුවන් වුණේ මේ රක්ෂිතේ මැද මේ හිඩම සෙනෙට් සභාවෙන් දෙසර් නිවේදනයකින් ගන්න. එතකොට මේ එතන විශේෂ තවත් චිත්‍රයක් තියෙනවා. ඔයගොල්ලන් පේනවා අර ඇඩිෂන් ගමේ සර් තෝමස්ගේ තාත්තා හිටපු පල්ලිය. සර් තෝමස්ගේ තාත්තා ඇත්තනම පූජකයෙක්. ඒ එතුමා සේවය කරපු පල්ලිය තමයි ඔය තියෙන්නේ. එතකොට සර් තෝමස් ටෝනිකම තිබ්බේ ඇත්තටම මෙන්න මේ වගේ ආකෘතිය මෙතන හදලා යාගේ ගමේ නම තියන්නේ. මේ වගේ ආකෘතිය. නමුත් විශේෂයෙන්ම ඔය වහල ක්‍රමය ඔය මේ ඔය තියෙන ආකෘතිය මේ ස්ථානෙට මේ කාලගුණික වෙනසත් එක්ක තියෙන ස්ථානෙට ඔබින් නැහැ. ඉතින් ඒකයි මේ දේශීය නිර්මාණකරුවා මේක හදපු කොන්ත්‍රාත්කරුවා ඒ මේක වෙනස් කිරීමක් කරේ. අනිත් සුවිශේෂ කාරණය තමයි සර් තෝමස් ලෙස්ටර් විලියස් කියන්නේ හොඳ උගත් පවුලක කෙනෙක්. ඒ පවුලේ එක කෙනෙක් තමයි ඔය ජෝන් රසල් කියන ග්‍රාමාත්‍යවරයා. අනිත් කෙනා තමයි බර්ට්‍රම් රසල් කියන දාර්ශනිකයා. ඒතර බර්ට්‍රම් රසල් කියන්නේ අදටත් ප්‍රසිද්ධ ඉංගලන්තයේ විද්‍යාඥයෙක් ඉතිහාසඥයෙක් වගේ දාර්ශනිකයෙක්. ඉතින් සර් තෝමස්ගේ මේ පුස්තකාලේ විශේෂයක් තියෙනවා. මොකද මෙතන තියෙනවා බර්ට්‍රම් රසල්ගේ සම්භාවයක් තියෙන පොත් කීපයක්. ඉතින් ගොඩක් දුරට ව්‍යවහාර වෙන්නේ ඒ පොත් තියෙන්නේ මෙතන විතරයි කියලා වෙන කිසිම තැනක නැති. ඒ වගේම සර් තෝමස් ගැන කියනවා නම් ඔහුගේ ලේඛක ජීවිතය ගැන කියනවා නම් 1900 ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම ඒගොල්ලන්ගේ 50 වෙනි සංවස්තරය සමරපු වෙලාවේ ඒ පොතක් ලිව්වා. ඒ පොත ලිව්වෙත් සර් තෝමස්. ඒ වගේම ලංකාවේ තේ රබර් නීතිය ගැන ලියවෙච්ච පළවෙනි පොත ද මර්කන්ටයිල් ලෝ ඔෆ් සිනෝන් කියන පොත ලිව්වේ සර් තෝමස් ලෙස්ටර් විලියස්. ඒ වගේම ද පයිනියර්ස් ඔෆ් ටී ඉන්ඩස්ට්‍රි. ඉතින් අදටත් ලංකාවේ ගොඩක් ඔය තේ රබර් නීතිය ගැන කතා කරනවා නම් ඔය පොත ගැන විශේෂ මේකක් කරනවා. ඉතින් මේ ලයිබ්‍රරි එක දැනට මේ ලංකාව ඉතුරුලා තියෙන හොඳම ලයිබ්‍රරි එකක්. ඒ වගේ මෙතන තියෙන පොත් කීපයක් තියෙනවා වෙන කිසිම තැනක නැති බර්ට්‍රම් රසල්ගේ සම්භාවයක් තියෙන. ඒ වගේ මේ ඔටුහන් වලින් හදපු පුටු සෙට් එකක් ඔටුහන් වලින් ඒ කාලේ මෙතන තමයි යාගේ අමුත්තෝ ඉඳලා තියෙන්නේ. නමුත් අර ඕගලන්ට දැන් දන්නා මේ බිල්ඩින් එකේ තියෙන වටිනාකම මේ මෙතන තියෙන වටේ තියෙන මේ වගේ නේද. අර ඇත්තනම තාපසාරාමේ කටයුතු වලට බාධාවක් නොවි එන මිනිස්සුන්ට මේ ස්ථානයේ රස විඳින්නත් මේකේ තියෙන පෞරාණික භාවයත් රැකෙන්න තමයි ෆාදර්ස්ලා මේ කාමර තුන එන කට්ටියට පෙන්නන්නේ. මේ අර ලොකු විස්තරයක් ගොඩක් මෙයා කරන්න බෑ. ඒකට තමයි අර විස්තර කරන්නත් කට්ටියක් ඉදලා තියෙන්නේ. ඒ වගේ මෙතන තියෙනවා ෆාදර්ස්ලාගේ පාවිච්චි කරපු උපාංග අවුරුදු 100කට වැඩි. ඒ වගේ මේ සල්ලි කලෙක්ෂන් එකක් අද ෆාදර්ස් ඇන්සල් ෆොන්සේකා පාලක පිතුමාගේ කලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. මේක තියෙනවා ලංකාවේ කාසිනේ. ඔව් ලංකාවේ කාසිනා මිඩිකලද්ද කාසි තියෙනවා. මේ තක් වෙනකන් තියෙන කාසි ඔක්කොම මෙතන තියෙනවා නේද? තියෙනවා. මෙතන තියෙනවා බ්‍රිටිෂ් කොයින්ස් පවුණු ගොඩක් රටවල් වල කාසි බලා ගන්න පුළුවන්. වැල් රේඩියෝයක් කියන්නේ මොකද්ද කියලා දැකලා නැහැ ගොඩක් අය. දැන් මේ වැල් රේඩියෝ එක. එතකොට මේ ටේප් රෙකෝඩර් එක. ටේප් රෙකෝඩර් එක තමයි ඔය කැසට් පීස් එකේ. දැන් ඔය කැසට් එක ආවේ ඊට පස්සේ සීඩී එක ආවේ. ඒ කැසට් එක ඉන්දිස්සල්ලා ලෝකේ භාවිතය තිබ්බ ටේප් රෙකෝඩර් එකක් තමයි මේ. ඒත් මෙතන තියෙන උපාංග ඔක්කොම ගොඩක් සර් තෝමස් ගේවත් තියෙනවා. පාරස්ල පරිහරණය කරපු ඒවත් තියෙනවා. ඒ වගේම මේ සර් තෝමස් ගේ තරාදිය. තරාදිය ප්‍රෙස් එක. ඔය මෙතන තිබිච්ච ඒ කියන්නේ මුල් බිල් එක මුල් කාලේ තිබිච්ච ෆියුස් තමයි ඔය තියෙන්නේ. එඩිසන් බංගලාවේ කතාවක් තියෙනවනේ ස්කොට්ලන්ඩ් වලින් ගල්ගිනාව කියලා. ඉතින් මේ දැන් මේ එඩිසන් බංගලාවේ තියෙන දැන් ගල් වලින් ඉන්න බිත්ති බැඳලා තියෙන මේ ඔක්කොම ගල් ස්කොට්ලන්ඩ් වලින් නෙමෙයි ගෙනත් තියෙන්නේ. මේවාගේ මේ
ෆයර් ප්ලේසස් වල තියෙන ගල් මේ රස්නීට ඔරොත්තු දෙන්න ඕනි ඉඳ තමයි ස්කොට්ලන්ඩ් වලින් ගෙනත් තියෙන්නේ නේද? ඔව් ප්‍රධාන මන්දිර ඉංගලන්තේ ප්‍රධාන මන්දිර හැම එකක මේ වගේ රජමාලිගා හැම එකකම උඳුන් වලට ගිනි උඳුන් වලට ගල් ගෙනලා තියෙන ස්කොට්ලන්ඩ් වලින්. ඒතර එහෙම ගිනාම ගල් තමයි මේ. නමුත් ඔයගලන්ට පේනවා මේ ගල් වල තියෙන කැටය. මේ කැටයන් දේශීය කැටයන්. දේශීය කැටය. දේශීය සේවකයෝ තමයි සේවකෙක් කරලා දේශීය කට්ටිය තමයි කරලා තියෙන්නේ. එතකොට දැන් මේ ගල් මේ ගල් ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ. ලංකාවේ. එතකොට දැන් මේ බිල්ඩින් එක හදපු MLLD සිල්වා තමයිලු නුවරඑළිය පෝස්ට් ඔෆිස් එක හදලා තියෙන්නේ. ඒ වගේම HNB බැංකුව හිල් ක්ලබ් හෝටල් එක. ඒ ගෙනල්ලා තින්නෙත් ඒ හදලා තින්නෙත් මේ කොයිරියකින් ගෙනාවු ගල්වල. අනිත්ක මේක සුවිශේෂත්වයක් තියෙනවා වෙනස් ස්ථානවලට වඩා. දැන් හොඳට බලන්න මේ මේ වගේ උළු අස්සක් නැම්මක් එක්ක තනිකර මේ කළු ගල් මන්දිරයක දොරකට හදනවා කියන එක ලේසිත් නැහැ. මේ කෞතුකාගාරේ තියෙන සමහර කෞතුක වස්තුන් විශේෂයෙන් මේ පොත් මේ චිත්‍ර අද තියෙන්නේ මේ ස්ථානයේ විතරයි. ඉතින් ඒකයි මේ ස්ථානයේ තියෙන වටිනාකම. ඒක වුණත් ඔබගොල්ලන්ට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ ෆාදර්ස්ලාගේ තියෙන නිහතමානීකම හින්දා. මොකද මේ ඇඩිෂන් කියන්නේ අද ඌව පළාතේ තියෙන ප්‍රධානම සංචාරක ස්ථානයක් හින්දා. 1931 පදිංචි රැවිලා 1952 මේක විකුණනවා. ඔව්. ඒ විකුණන හේතුව 1949 ලංකාවට නිදහස ලැබුණා. ඔව්. නිදහස ලැබුණාට පස්සේ ඇතැම් බ්‍රිතාන්‍යයන්ගේ දින අධිරාජ්‍ය භාවය ඉන්න අඩු වුණා. ඒකට ඒ වගේම සර් තෝමස් ගිත් අවසර කියන්නේ යාත් වයසින් අවුරුදු 80කටත් කිට්ටු කරලා හිටියා. 85කට වගේ කිට්ටු කරලා හිටියේ. ඉතින් සර් තෝමස්ට ඕනකම තිබ්බා මේ මන්දිරේ විකුණන්න. ඒකට හේතුවක් තියෙනවා. සර් තෝමස් ධනවතෙක්. ඉතින් ඒ කාලේ ඉංගලන්ත නීතියක් තිබ්බා ධනවතෙක් තමන්ගේ බූදලයක් එක්ක මැරුණා නම් ඒ බූදලෙන් කොටසක් මරණය වෙනුවෙන් පෞලි කට්ටිය ගෙවන්න ඕනේ කියලා ඒකේ මරණයට. ඒක කියන්නේ ඩෙත් ටැක්ස් එක කියන මරණ බද්ද. ඒ මරණ බද්දෙන් තමන්ගේ පෞලි කට්ටිය ගලව ගන්න එහෙම නැත්නම් බේර ගන්න තමයි සර් තෝමස් ලෙස්ටර් විලියර්ස් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමත් එක්ක එකතු වෙලා ඉංගලන්තේදී මේ මන්දිරේ වික්කා. ඒ වෙලාවේදී මිලදී ගත්තේ දේශීය සමාගමක්. ඒ දේ සමාගමේ කෙනෙක් තමයි මිලදී ගත්තේ පවුලේ කෙනෙක්. අයිති පවුලේ කෙනෙක් තමයි මිලදී ගත්තේ. ඊට පස්සේ මේ පවුල මේ ස්ථානයේ ඒගොල්ලන්ගේ නිවාඩුනේ කේතනයක් විදියට පවත්වාගෙන ගිහිල්ලා තියෙන 1960 කවි කලින්. ඉතින් අර ව්‍යවහාරයක් තියෙනවා මෙතන ගත්ත දේශපාලන තීන්දුවක් ලෝක කාන්තා දේශපාලන ව්‍යුහය වෙනසක් වුණා කියන 1960. ඒ හේතුව පාදක වුණාද නැහැ මේ දෙවනි අයිතිකාර පවුලට මේ මන්දිරේ විකුණන්න. ඊට පස්සේ 1961 අද මේ ස්ථානයේ පාලනය කරන කතෝලික සභාවේ ශාන්ත මිලදීකාණු නිකායේ පියතුමන්ලා මේ ස්ථානයේ මිලදී ගත්තේ. එතනදී ඉස්සරහද උජෑමනේ මේ තමයි මේ ස්ථානයේ කියන්නේ මේ ඇඩිෂන් බංගලාවේ හදපු මුල්ම ජෑම් වර්ග තුන. ඉතින් අර අපි අද උදේ දැකපු මාමලේ, ඊට පස්සේ ගුවාවා ජෙලි, ඉතින් ජෑම් පීරේ වගේම ස්ට්‍රෝබෙරි නේද නැහැ. මේ ස්ට්‍රෝබෙරි වර්ග ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ෆාදර්ස්ලා 1961 මේ මන්දිරේ මිලදී ගත්තට පස්සේ තමයි ෆාදර්ස්ලාට තේරුණේ මේ මන්දිරේ තියෙන නඩත්තු කරන්න තියෙන අමාරුකම. ඉතින් ඇත්තටම ආදායමක් නැතුව මේ මන්දිරේ නඩත්තු කරන්න බෑ. මොකද මේ වහලෙට හැම අවුරුද්දකට සැරයක්ම කළු තෙල් හරි පේන්ට් හරි ගහන්න ඕනේ. වාලේ හදලා තියෙන්නේ බුරුම තේක්ක ලී වලින්. ඒ වගේ මේ මන්දිරේ ඔකට දැක්ක නඩත්තු කරන්න අමාරුයි. සේවකයන්ට පඩි උනේ සෑහෙන සේවක ප්‍රමාණයක් මෙතන තමන්ගේ ජීවිකාව කරගන්න රස්සාව කරන. ඉතින් 1967 තමයි ෆාදර්ස්ලා කිසිම රසකාරකයක් නැතුව ওই ජෑම් හදන්න පටන් ගත්තේ. අද ලංකාවේ ප්‍රසිද්ධ ස්වභාවිකව රසකාරයක් නැතුව ජෑම් හදන ස්ථානයක් තමයි මේ ඇඩිෂන් මංගලාව. ඒකේ කඩේ බගුලන්ට ස්ටේල්ස් අවුට්ලට් එක බලාගෙන ඉන්නවා. මේ තමයි ඇඩිෂන් මංගලාවේ ජෑම් කෝඩියල් අවුට්ලට් එක. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ගොඩක් ප්‍රොඩක්ට් තියෙනවා. මෙතෙන්ට આવත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඩේට් වයින්ස්, මල්බෙරි ජෑම්, ටොමැටෝ සෝස්, ටොමැටෝ ජෑම්. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා පයිනැපල් ජෑම්, ඔරෙන්ජ් මාමලේඩ්, පහල තියෙනවා නෙල්ලි සිරප් එක, මැංගෝ ජෑම් තියෙනවා, ස්ට්‍රෝබෙරි ජෑම්, මික්ස් ෆෘට් ජෑම්, වුඩ් ඇපල් ජෑම්,
මෙතන නෙල්ලි කෝඩියර්, ඇම්බරෙල්ලා චට්නි, මැංගෝ චට්නි, ඩේට් චට්නි, ලයිම් පිකල්, මික්ස් ෆෘට් කෝඩියල්, ජින්ජර් කෝඩියල්, මැංගෝ කෝඩියල්, ලයිම් කෝඩියල්, පයිනැපල් කෝඩියල් ඔක්කොම තියෙනවා. ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඔක්කොම මෙහෙ තමයි හදන්නේ. මම දැන් සමහර පළතුරු පිටින් ගේනවා කීපයක් මෙහෙ වගා කරලා. අද මේ දැන් අවුට්ලට් එකක් දාලා තිබ්බට මෙතන තමයි ඩ්‍රයිවර් ක්වාටර්ස් එකේ තිබිලා තියෙන්නේ. ඒ වගේම ගරාජ් එක තිබිලා තින්නේ මෙතන. මෙතන විශේෂත්වයක් තියෙනවා. දැන් මේ දොරවල් පවා තාම ස්ලයිඩ් වෙනවා. දොරවල් පවා තාම පරණ විදිහටම වැඩ කරනවා. මෙහෙම මේ කර්ව් එකට දොර ඇරෙන්නේ නේ? ඔව් සම්පූර්ණ වෙන විදිහට. ඒ තාක්ෂණයේ තියෙනවා. ඉතින් මේ තමයි ජෑම්. එතකොට කෝඩියල් හදලා ස්ටෝ කරන තැන. මේකට ස්ටෝ රූම් එක. එතකොට ප්‍රොඩක්ෂන් එක කරන්නෙත් හෑන්ඩ්මේඩ් කරන්නේ නේ? එතකොට කොහොමද මේකේ ප්‍රොඩක්ෂන් එක වෙන්නේ? පිටින් පළතුරු ගෙනල්ලාද? ඔව් අපි ගාව ටිකක් තේනවා පළතුරු. පිටින් ටිකක් ගෙනල්ලා හදනවා අපි. හද. ඔව්. ගොඩක්ම මේ මික්ස් ෆෘට් එකට ඕනේ අඹ අන්නාසි පැපොල්. අන්නාසි පැපොල් අඹ මෙහෙ වැවෙන්නේ නැහනේ. මේ පළතුරු පිටින් ගේන්න ඕනේ. ඔව්. ඉතින් පිටින් ගෙනල්ලා තමයි ගොඩක් ප්‍රොඩක්ෂන් එක කරන්නේ. නමුත් කිසිම රසකාරකයක් නැතුව ස්වභාවික විදියට තමයි මෙයා ජෑම් හදන්නේ. ඉතින් අද නම් දැන් ප්‍රොඩක්ෂන් එක නැහැ. ඒක ඉන්න ඒනම් වෙනදා දවසක ආව නම් හදන දවසකේ බලා ගන්න පුළුවන්. සම්පූර්ණ අත්කෙන කිසිම කාර්මික උපාංගයක් නැතුව අතින්ම තමයි කරන්නේ. මේ තමයි එඩිසන් වල ස්ට්‍රෝබෙරි ජෑම් එකනේ. සාමාන්‍යයෙන් මෙහි වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ මේවටනේ. ස්ට්‍රෝබෙරි ස්ට්‍රෝබෙරි ඊට පස්සේ මාමලේට් ගෝවා ජෙලි ඒ වගේ දේවල්. ඒ වගේ වටේ යනවා. මේකේ විශේෂත්වය තියෙනවානේ. ඔව් ඒක ගෙඩි පිටින් දාලා හදන්නේ. ගෙඩි පිටින්. එතකොට අපිට මේකේ බලා ගන්න පුළුවන් මේ ගෙඩිත් එක්කම තමයි ඇතුලේ තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ කොච්චර කාලයක් තියාගන්න ඕනද මොනවද දාන්න කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ ඇඩිෂන් බංගලාය හදපු ජෑම් වර්ග තුනක්. නමුත් මේ හදලා තියෙන 1983. 83 ඔව්. තාම ඔගලන්ට පේනවා කිසිම තරක් වීමක්වත් කිසිම මේකක්වත් වෙලා නැහැ. දැන් ජෑම් බෝතලුත් වෙනස්, මූඩිත් වෙනස්. නමුත් ඒ තත්වෙම තාම තියෙනවා. ඒ කොල්ලික තාම මේන්ටේන් කරගෙන යනවානේ. ඔක්කොම හෑන්ඩ්මේඩ් යන නිසා අර ඉස්සර කාලේ භාවිත කරපු විදිහම තමයි මේතන වැට්ටික වෙන්නේ නේ. ඔව්. අන්තිම බෝතලෙම ඕදලා මතර වේල්නවා අපි. ආහා. මේ හවන් එකක් තියෙනවා. මේක අවන් එකනේ. බෝතල් හොදලා වේල්ලා තමයි ඔව් මේක ආයෙ පැක් කරන්න. පැක් කරන්න. ඔන්න එහෙනම් දවස් දෙකක් පුරාවට එඩිසන් එකේ ඉඳලා අපි දැන් යන්නයි යන්නේ. එඩිසන් බංගලෝ එකේ ඔන්න ඔයාලා සාමාන්‍යයෙන් බලනට වැඩි දෙයක් අපි වීඩියෝ කරා පෙන්නවා. ඉතින් එඩිසන් බංගලෝ එකට එනවනම් මම කන්ටැක්ට් නම්බර් එක දාන්නම් පහලින්. එතනින් කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් එනවනම් ෆාදර් කෙනෙක් මාර්ගෙන් එන්න ඕනි. එහෙම ෆාදර් කෙනෙක් අඳුරනවා නම් ඔයාලට මෙහිගේ රාත්‍රියක් ගත කරන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට සහාය දක්වපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේක විශේෂයෙන් අපිට ලැබුණ අවස්ථාවක්. එයාලට නම් මට කියන්න එපා කිව්වා. ඉතින් එයාලට ස්තුතියි. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හමු වෙමු. අදට ගිහින් එන්න. ජය වේවා.